අතවශයෙන්ම මම මෙතන රාජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාවත් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව වගේම අඩු කරන්නට කැමැත්තක් තිබුණත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිහා බැලුවම විශාල වගකීම් රාශියක් තිබෙනවා. ඒ හින්දා තමයි මම ඒ සම්පූර්ණ රාජ්‍ය සහ උපඇමතිවරුන්ගේ සංඛ්‍යාව ඒ ආකාරයෙන්ම තබා ගන්නට තීරණය කරේ. මේ වැදගත්කම වෙන්නේ සමහර වෙලාවට තමුන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන සැකයක් තියෙනටත් පුළුවන්. නමුත් ඒ නම කොහොම වුණත් ඒවට තියෙන වගකීම් විශාල බව තේරුම් ගන්නට ඕන. ඒ අනුව තමයි අපි මේ රාජ්‍ය අමාත්‍ය ධූර සකස් කරේ. අද ජනතාවගේ අවශ්‍යතාවයන් දිහා බලලා අපි මේ අමාත්‍ය ධූර වෙන් කළා තිබෙනවා. මේක වරප්‍රසාදයක් නෙවෙයි, වගකීමක් තමයි මේ අපි හැම එක්කෙනාටම ජනතාව ලබා දීලා තියෙන්නේ. ඒ වගකීම නිසාකාරව ඉටු කරන්නට අපි වෙහෙස වෙලා වැඩ කරන්නට ඕන. වගේම සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා විශේෂයෙන් නම කිව්වම සමහරිට හිතන ඇති මොකක්ද කියලා. දිලිඳුකම අපි කතා කරා හැමදාම මගේ මැතිවරණ ඒ ප්‍රචාර කටයුතුවලදී අපි විරුද්ධ පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේදී දිලිඳුකම තුරන් කිරීම පිළිබඳව බොහෝ කතා කරා. ඒකේ අවශ්‍යතාවයක් තිබෙනවා. මෙන්න මේ හන්ද තමයි ඒ අමාත්‍යංශය. සමහර වෙලාවට ඒ අමාත්‍යතුමා මගේ දිහා බලපු හැටියට මට වැටුණා තේරුණේ නැහැ අවශ්‍යතාවය කියලා. ඒක ඉතාමත්ම වැදගත් අමාත්‍යංශයක්. මේ හැම අමාත්‍යංශයක්ම මේ ආකාරයට අපි හිතලා තමයි වෙන්කරේ. සමහර විට තේරුම් නොගියත් එයාගේ වගකීමක් තිබෙනවා. ඉතින් ඒ ආයතන ලබා ගැනීමේදී ඒ කාර්ය තමන්ට වැටහි කොච්චර වැදගත්ද කියන කාරණය. ඒකම මම අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්නට අවස්ථාව ලබා දෙන්නට කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔවුන්ට ඒ වගකීම බාර දීලා ඒ කාර්ය කිරීම සඳහා අපිට ලොකු අභියෝගයක් තිබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය අංශය දිරිමත් කළා. රාජ්‍ය අංශයේ හොඳ නිලධාරීන් ඉන්නවා. ඒ අයව දිරිමත් කළා. ඒ රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක කියලා ජනතාවට සේවය කරන්නට අපි අලුත් යුගයක් කරා යන්නට හැම ඇමතිවරයෙක්ගෙන්ම රාජ්‍ය ඇමතිවරයෙක්ගෙන්ම උපඇමතිවරයෙක්ගෙන්ම මන්ත්‍රීවරුන්ගෙන් මම විශේෂයෙන් ඉල්ලා සිටින තනතුරු නොලැබුණත් ඒ මන්ත්‍රීවරුන්ට හිතනවා ඔවුන්ට කරන්නට පුළුවන් වගකීමක් තිබෙනවා. ඒ ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු ඒ අයව සියයුරු ඒ මන්ත්‍රීවරුන්වත් යොදා ගන්නා මෙන් මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීම සඳහා ඉතාමත්ම වැදගත් කාර්යයක් ඔබට බාර වෙලා තිබෙනවා. මම මේ උදාහරණයක් කියන්නම්. ඊයේ ඇමරිකාවේ ඉඳලා අපිට ඡන්දය භාවිත කරන්න ආපු එක්තරා මහත්මයෙක් එක්තරා ආයතනයකට ගිහියාම එයාගේ අවශ්‍ය දේ කරගන්නට කියලා තිබෙනවා. දෙවනි තට්ටුවට ගිහිල්ලා අධ්‍යක්ෂකතුමාගේ අනුමැතිය. දෙවනි තට්ටුවට ගියාම ඔහු පින්තූරයක් ගෙනත් පෙන්නුවා. අධ්‍යක්ෂකවරු 12ක් ඉන්නවා. 12ම බෝඩ් එකේ නැත කියලා තිබෙනේ තියෙන්නේ. දැන් මෙයා අපහු පහළට ඇවිල්ලා අධ්‍යක්ෂක කෙනෙක්වත් නැහැයි කියලා කිව්වම එහෙනම් මේක කළා දෙන්න කිව්වම අනුමැතියක් නැතුව අධ්‍යක්ෂකවරයාගේ කරන්න බෑ කියලා. ඉතින් එයා ඇවිල්ලා මාව හම්බ වෙලා කිව්වා මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙනවා, කරුණාකරලා මේක නැති කරලා දෙන්න කියලා. ඉතින් අපේ එවැනි තත්ත්වයක් සමහර රාජ්‍ය ආයතනවල ඇති වෙලා තිබීම කනගාටුදායකයි. ජනතාවට සේවය කරන්න තිබෙන රාජ්‍ය ආයතන ක්‍රියාකාරී කිරීම ඔබතුමන්ලාගේ වගකීමක්. ඒ වගකීම නිසාකාරව අපි ඉටු කරමු.